ආයුබෝවන් දුවේ පුතේ. අද දවසේ අපි කතා කරන්නේ භෝග වලින් අස්වැන්න නෙලීම සම්බන්ධව. භෝග නිෂ්පාදනයේදී වැදගත්ම දෙයක් තමයි නියමිත වේලාවට අස්වැන්න නෙලනවා කියන එක. මොකද නියමිත වේලාවට අස්වැන්න නෙලුවේ නැත්නම් අපිට ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඒ ගැටලුව තමයි අස්වැන්නේ පෝෂක ගුණය, පෝෂදායී බව ගොඩක් වෙනස් වෙනවා නියමිත දවසට අස්වැන්න නෙලුවේ නැත්නම්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් බණ්ඩක්ක ශාකයක් බීජයක් හිටවලා දවස් 45ක් යනකොට පළවෙනි කරල අපිට නෙලන්න හැකියාව තියෙනවා. ඒ දවසේ ඉඳන් අපි දවසක් හැර දවසක් බණ්ඩක්කවල අස්වැන්න නෙලනවා. ඉතින් එහෙම නෙලුවේ නැත්නම් අපි දන්නවා බණ්ඩක්ක කරල් මේරීමකට ලක් වෙනවා කියලා. ඒ මේරීම තුළ අපිට ආහාරයට ගැනීමේ අපහසුවකුත් තියෙනවා. ඒ අපහසුව කෙසේ වෙතත් අපි දන්නවා ඒ භෝගය ගුණාත්මක අතින් ගොඩක් පහළට යනවා කියලා. ඒ කරල්වල කිඳි සහිත බව වැඩි වෙනවා. කිඳි සහිත බව වැඩි වුණොත් ඒ කරල්වල තියෙන පෝෂදායි බව ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් ඒ නිසා අපි වේලාවට අස්වැන්න ශාකයෙන් ඉවත් කරගත යුතුයි. ඒ එකම තමයි අපි බණ්ඩක්ක ශාකයේ සම්බන්ධව කතා කළා වගේම අනිත් භෝගවලත් අස්වැන්න නෙලන කාලයක් තියෙනවා. අපි දන්නවා රාබුවලයක් නියමිත දවසට අස්වැන්න නෙලුවේ නැත්නම් අපි දන්නවා ඒ අලේ ටිකක් තද ගතියක් තියෙනවා. ඒ තද ගතිය කියන්නේ කෙඳි සහිත බව වැඩි වෙනවා. ඒ එකම අපිට නොපෙනෙන දෙයක් තමයි පෝෂණීයගේ අඩු වෙනවා. ඉතින් ඒ නිසා අපි අස්වැන්න නෙලන දිනේටම අස්වැන්න නෙලා ගත යුතුයි. ඒ එකම තමයි අපි මිරිස් භෝගයේ ගමු. මිරිස් භෝගයේ තියෙනවා මිරිස් වර්ග ගොඩක්. කොච්චි මිරිස්, අමු මිරිස්, වැරණිය මිරිස්, මාළු මිරිස්. ඔය සියල්ල අපි මිරිස් වලට එකතුවක් විදිහට දක්වන්න පුළුවන්. මේ මිරිස් භෝගයේ මිරිස් කරල් ටික අපි ලස්සනට දකින අවස්ථාවේ අපි මේ අවස්ථාවෙන් මිරිස් කරල් ටික ශාකයෙන් වෙන් කරගත යුතුයි. එසේ නොකළොත් අපි නැවතත් මල් ටිකක් මිරිස් කරල් ටිකක් අපිට ලැබෙන්න ශාකයේ උත්තේජනය වෙන්නේ නැහැ. මේ ප්‍රජනක වර්ධනය දෙන්න අපි ශාකයේ තියෙන ප්‍රජනක කොටස් ඉවත් කරගත යුතුයි. ඒ ඉවත් කළොත් තමයි ප්‍රජනක වර්ධනය දීලා මල් කරල් ලැබිලා අපිට සරුවස්සන්නක් භෝගයෙන් ලැබෙන්නේ. ඉතින් භෝග වගාව තුළ වැදගත්ම දෙයක් තමයි නියමිත දිනට නියමිත වේලාවට අස්වැන්න නෙලීම කියන එක. මේ තියෙන දුවේ පුතේ, ඔබගේ නිවසේ ඔබගේ වටපිටාවේ සරල කාබනික පොරවලින් නිෂ්පාදනය කරගත්ත රාබු අස්වැන්නක්. ඉතින් මේක ඔබටත් නිවසේදී කරලා දින 45කට පස්සේ අස්වැන්න අරගෙන ඔබගේ නිවසේ ආර්ථිකයට සුළුවෙන් හෝ දායක වෙන්න, සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලකට දායක වෙන්නට හැකියාව තියෙනවා.